ආයිබෝවන් සුභම සුභ උදෑසනක් ඒ වගේම ජයග්‍රහයි දවසක් ප්‍රාර්ථනා කරනවා හිරුවටා සිටින ඔබ සෑම දෙනාටම. අද ක්‍රිස්තු වර්ෂ 2019 වූ ජූලි මාස 29 වෙනිදා සඳුදා තවත් අලුත් දවසක් විතරක් නෙමෙයි අලුත් සතියක් ආරම්භ කරන අද දවස තුළ ඔබගේ බලාපොරොත්තු යහපත් ක්‍රියාකාරකම් වල සාර්ථකත්වයට ග්‍රහසිත්තමේ බලපෑම අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඇසළමසව 12ක තිතිය තමයි අද දවසේදී පවතින්නේ. උදෑසන හිරු දාවන 6:04ට සවස හිරු බැසීම සටහන්ලා තිබෙන්නේ සවස 6:30ට. අඟහරුට අයත් මෝසිරස නැකත සවස 6:16 දක්වා පවතිනවා. ඉන්පසුව රාහුට අයත් අද නැකත ලැබීමට නියමිතයි. ඒ වගේම තමයි අද දවසේ මරුසිටින වයඹ නිසාවෙන් ඔබ කරන කියන සියලුම යහපත් කටයුතු නැගෙනහිර දිශාව බලා කිරීම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අද උදෑසන රාහු කාලයේ වෙන් වෙලා පවතිනවා. උදෑසන 7:37 සිට උදෑසන 9:10 දක්වා කාලය රාහු කාලයේ මගහරවල ඔබේ කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. දිනේට අධිපති නැකත හිමි අඟහරු කටක රාශියේ බල රහිතව ගමන් කරන දවසක් අද. ඒ නිසා ඔබට එන්නා වූ හැඟීම්, ඔබට එන්නා වූ ආවේගය ඉතාමත් ඉවසීමෙන් යුතුව උපේක්ෂා සහගතව විඳ දරා ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. පොදුවේ සෑම ලග්නහිමියෙකුටම ඉවසීම ප්‍රගුණ කර ගැනීම තුළින් අද දවසේ තිබෙන අවහිරතා මඟහරව ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. මොකද බහලා ඇතිනේ ඉවසලා ඉවසලා බැරිම තැන එතනයි ඉවසිය යුතුම තැන කියන මෙන්න මේ උද්දුත පාඨය පෙරදරි කරගෙන අද දවසේ කටයුතු ආරම්භ කිරීම වඩාත් වැදගත්. ඉතින් අද දවසේ තිබෙනා වූ ග්‍රහසිත්තම ඔබේ ලග්නෙන් ලග්නෙට කොයි වගේ ඉරණමත් ඉරණ කරයිද යන වග අපි දැන් විමසලා බලමු. රාජ චක්‍රයේ පළවෙනිම රාශිය වූ මේෂ ලග්නය උපන්න ඔබත් බලාගෙන ඇති අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති සුපුරුදු පරිදි ලග්නෙන් හතරවැන්න වූ ගෘහස්ථානගතව ගමන් කරනවා. ලග්නාධිපති විතරක් නෙමෙයි රාජ්‍යකාරක රවිබුද සිකුරුත්ෙහි තැන්පත් වෙලා පැවතීම ඉතාමත් යහපත්. විශේෂයෙන්ම අද දවසේ ලග්නාධිපති බලරහිතව ගමන් කිරීම බොහෝ විට කුසීත ගති ලක්ෂණ මතු කරන්න පුළුවන්. පෞඩයේ කෙනෙකුටවත් තමන්ව තේරුම් ගන්න නොහැකි ආකාරයේ ගුප්ත චරිත ලක්ෂණ මතු කිරීමේ ඉඩකඩ තමයි පවතින්නේ. ඒ වගේම තමයි අන් අය තමන්ට අවවාද අනුශාසනා දෙනවට අද දවසේ තරමක අහිතකරතා තමයි ඔබගෙන් පෙන්නුම් කරන්නේ. ඒ නිසාවෙන් පෞලේ සතුට සමගිය සහජීවනයටත් යම් යම් පීඩා කරදර මතු කිරීමේ ඉඩකඩ වැඩි. සෞඛ්‍ය තත්ත්වයන් තුළ යම් යම් පිරිහීම් ඇති කරන්න පුළුවන්. සුළුසුළු අසනීප තත්ත්වයන් නිසාවෙන් මහත් වූ පීඩා කරදර ඔබට ගෙන දෙනවා. ඒ පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කර ගැනීම වැදගත්. නමුත් මේෂ ලග්නය උපන්න ඔබ දරුඵල පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුනා නම් අන්නේ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කර දෙන්නත් අද දවසේ තිබෙනා වූ ග්‍රහ රටාව ඉවහල් වෙනවා. දුරබැහැර ගමන් බිමන් සවස් භාගය තුළ යෙදෙන්න පුළුවන්. අපේක්ෂිත ලාභ ඉලක්ක මූල්‍ය තත්ත්වයන් වර්ධනය කරගන්න ඒ ගමන් බිමන් හේතු වන බවත් මේෂ ලග්නයෙන් සීතබාගෙන දවසේ කටයුතු දියත් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. අද දවසේ ජයග්‍රහණය පතා කටයුතු කරනවා නම් උදෑසන 9:21ට නැගෙනහිර දිශාව බලලා ප්‍රථම රාජකාරියෙන් කටයුතු ආරම්භන්න සුබ දවසක් බවට පහසුවෙන් පත් කර ගන්න පුළුවන්. දෙවන රාශිය වෘෂභ ලග්නය උපන්න ඔබේ ලග්නාධිපති වෙන්නේ සිකුරු. එකී සිකුරු ලග්නෙන් 3 වැන්න වූ වික්‍රමස්ථානගතව රාජකාරක රවිබුද අඟහරු සමග සංයෝග වෙලා ගමන් කරන චතුර්ග්‍රහ යෝගයක් තමයි වික්‍රමස්ථානගතව එදී පවතින්නේ. ඒ වගේම තමයි බ්‍රහස්පති ලග්නෙන් 7 වැන්නෙත් සෙනසුරු කේතු සමග සංයෝග වෙලා ලග්නෙන් 8 වැන්නෙත් ගමන් කරමින් උදාවන අද දවස වෘෂභ ලග්න හිමියන්ට එක දෙයක් කියන්න ඕන. බොහෝ විට පසුගිය දින කීපය තුළ හවුලේ කරනු ලැබුණ කටයුතු, එහෙම නැත්නම් සමූහයක් සමග කරනු ලබන කටයුතු වල යම් යම් බාධා කරදර අනපේක්ෂිත සිදුවීම් සිදුනා නම් ඔන්න අද දවසේ ඔබගේ ආත්ම විශ්වාසය පෙරදරි කරගෙන තනිවම කළ හැකි දෑ පමණක් කරලා බලන්න. අනිවාර්යයෙන්ම සාර්ථකත්වය වෘෂභ ලග්න හිමියන්ට පහසුවෙන් නෙලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ක්‍රීඩා කටයුතු වල සහසම්බන්ධ වෙච්ච වෘෂභ ලග්න හිමියන්ට සුවිශේෂී වරප්‍රසාද ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ ඉඩ කඩ පවතිනවා. සෙම් රෝග පීඩා තීව්‍ර කරන ආකාර පවතින නිසා වේලාවේ ස්නානය කිරීම වලදී වඩාත් කල්පනාකාරී වීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි අද දවස තුළ බොහෝ විට සුරතල් සතුන්ගෙන් පවා පීඩා කරදර ගෙන දෙන්න පුළුවන්. අවට පරිසරයේ පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරලා දවසේ කටයුතු දියත් කරොත් තිබෙන අවහිරතාව ඔබට පහසුවෙන් මගහරව ගන්න පුළුවන්. වෘෂභ ලග්නය උපන්න ඔබටත් හැකියාවක් තිබෙනම් කරන්න තියෙන සුබතම රාජකාරිය උදෑසන 9:32ට නැගෙනහිර දිශාව බලලා දියත් කරන්න යහපත් දවසක් බවට පහසුවෙන් පච්චර ගන්න පුළුවන්. තුන්වන රාශිය මිථුන ලග්නය උපන්න ඔබත් බලාගෙන ඇති අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ. එකී බුධ ලග්නයේ 2 වැන්න වූ ධනස්ථානගතව සිකුරු අඟහරු සහ රාජ්‍යකාරක රවි සමග සංයෝග වෙලා පවතිනවා. බුධ ආදිත්‍ය යෝගයක් උභේචාරී යෝගයක් ධනස්ථානගතව ඉදී පැවතීම ඉතාමත් යහපත්.
අද දවසේ කරන කියන කටයුතු වල අන්නයිගේ සහයෝගය නඩුවම ලැබෙනවා විශේෂයෙන් පවුලේ උදවියකින් ලැබෙනා වූ සහයෝගය නිසාවෙන් අද දවසේ ඔබේ කටයුතු වල සාර්ථකත්වයේ අත්පත් කරගන්න පුළුවන් සහකරුගෙන් සහකාරියටත් සහකාරියගෙන් සහකරුටත් ලැබෙනා වූ අන්‍යෝන්‍ය සහයෝගය තුළින් කරන කියන කටයුතු වල සාර්ථකත්වය ගෙන දෙනවා අනුන් යටතේ කරන ලබන කටයුතු වලට වඩා ස්වයං රැකියාවල නිරත වෙන උදවියට සුවිශේෂී වරප්‍රසාද අත්පත් කරගන්න පුළුවන් ඒ වගේම තමයි ආහාර පාන පානීය ජලය ආශ්‍රිත වගේම තමන් කරන්නා වූ කටයුතු වල යම් යම් බාධා කරදර යෙදුනත් අද දවසේ සිට තමන්ගේ ස්වයං ව්‍යාපාර ආදී කටයුතු වල සාර්ථකත්වය නෙලා ගැනීමේ හැකියාව මිතුරු ලග්නියන්ට පවතිනවා උදෑසන කාලයේ තරමක කලබලකාරී වටපිටාවක නිරත වුණත් සවස් භාගය වෙනකොට බොහෝ නිසංසල ලෙසින් තමන්ගේ කටයුතු කරගෙන යාමේ ශක්තියත් පවතිනවා දැනුගත අයගේ වගේම ආගමික නායකයන්ගේ ඇසුරත් නොවැඩුවම ලැබෙන දවසක් වීම ඉතාමත් යහපත් අද දවසේ කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 10:19 ට නැගෙනහිර දිශාව බලලා දියත් කරන්න ශුභම ශුභ දවසක් බවට මිතුරු ලග්නියන්ට පහසුවෙම පත්තර ගන්න පුළුවන් හතරවන රාශිය වූ කටක ලග්නයේ උපන් ඔබේ ලග්නගතව බුධ කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් යුතුව ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ විතරක් නෙමෙයි. එහි අඟහරුත් සිකුරුත් රාජ්‍යකාරක රවි තැම්පත් වීම ඉතාමත් යහපත් වෙනවා. වෙනදට වඩා දැඩි පෞරුෂයකින් යුතුව කටයුතු ආරම්භ කිරීමේ ඉඩකඩ පවතිනවා. නව සොයා ගැනීම, නව අත්හදා බැලීම් තුලින් තමන්ගේ සාර්ථකත්වය අත්පත් කරගන්න පුළුවන්. කාර්මික තාක්ෂණික අංශවල අධ්‍යාපන කටයුතු වෘත්තීය කටයුතු වගේම ව්‍යාපාර ආදී කටයුතු කරන ලබන කටක ලග්නියන්ට සුවිශේෂී වරප්‍රසාද උරුම කරගන්න උදා වෙච්ච අද දවසේ තිබෙන ග්‍රහ රටාව ඉතාමත් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමේ සෙනසුරු කේතුත් සමග සංයෝග වල ලග්නෙන් 6 වෙනේ ගමන් කරනවා. සොර සතුරු කරදර බාධා ආදී දෙන්න පුළුවන්. තමා සන්තකයේ තිබෙන වටිනා කියන බඩු බාහිර ආදී පරිශීලනය කරද්දී වඩාත් පරිස්සම් වීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි චන්ද්‍රයාගේ ගමන සමග ජලයෙන් විපත් කියන දීමේ ඉඩකඩ වැඩි. ගංගා ඇළ 12 ස්නානය කිරීම, පිහිනීම, කිමිදීම් වලදී කටක ලග්නියන් වඩාත් පරිස්සම් වුණොත් තිබෙන අවහිරතාව ඔබට පහසුවේ මගහරව ගන්න පුළුවන්. අද දවසේ කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 9:44 ට නැගිනේ දිශාව බලලා දියච්චරන් සුබ දවසක් බවට පහසුවේම පච්චර ගන්න පුළුවන්. පස්වන රාශිය සිංහ ලග්නය උපන්නපත් බලාගෙන නැත අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති සුපුරුදු පරිදිම ලග්නෙන් 12 වෙනි වයස්ථානගතව ගමන් කරනවා. එහි බුධ සිකුරු සහ දිනේ රදිපති නැගතීමේ අඟහරු ජමන් කරනවා. යෝගකාරක අඟහරුගේ බලය අද දවසේ සිංහ ලග්නියට නොවැඩුවම පවතිනවා. රාජ්‍යකාරක රවි 12 වෙනි ගමන් කිරීම තරමක අහිතකරතාගෙන දුන්නත් යෝගකාරක ග්‍රහයාගේ නැකතේ හිමිකාරීත්වය නිසාවෙන් තිබෙන අර්බුදකාරී වටපිටාවන් निराකරණය කරගැනීමේ ශක්තිය පවතිනවා. තමන්ටම කියලා අලුත් අලුත් දේවල් සිතමින් සිටිනා අන්නේ දේවල් යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්. විශේෂයෙන් තමන්ටම කියලා ඉඩමක් අඩමක් මිලට ගන්න හිටියනම් තමන්ටම කියලා ගෙයක් දොරක් ඉදි කරන්න හිටියනම් අන්නේ බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කර දෙන්න උදා වෙච්ච අද දවසේ තිබෙනා ග්‍රහ රටාව ඉවහල් වන බව අමතක කරන්න එපා. උෂ්ණාධික රෝග පීඩා මතු කරනවා නිසි වේලාවට ආහාර පාන ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි සිංහ ලග්නයේ උපන් ඔබ අන් අය වෙනුවෙන් අපාදී අස්සන් කරද්දී විශේෂයෙන්ම පරිස්සම් වෙන්න බොහෝ නීති ගැටළු වලට මුහුණ දීමේ ඉඩකඩත් උදා වෙච්ච අද දවසේ පවතින නිසා කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 9:21 ට නැගෙනහිර දිශාව බලලා දියච්චරන් සුබ දවසක් බවට පහසුවෙම පච්චර ගන්න පුළුවන්. 6 වන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ. එකී බුධ ලග්නයෙන් 11 වෙනි වූ අයස්ථානගතව ගමන් කරන රාජ්‍යකාරක රවි යෝගකාරක සිකුරු සහ දිනේට අධිපති නැකතෙහිම අඟහරුත් පිරිවරාගෙන. බුධ ආදිත්‍ය යෝගයක් උභේචාර යෝගයකට අමතරව ධර්ම කර්මාධිපති නැමැති මහා බලගතු රාජ්‍යෝගිකුත් එදී පවතිනවා. උන්න අද දවසේ කන්‍යා ලග්න හිමියන්ට බොහෝ සැහැල්ලු සිතින් යුතුව කටයුතු කිරීමේ අවකාශ ලැබෙනවා. විදේශගත ගමන් බිමන් විදේශගත පදිංචීන් වගේම විදේශ සංචාර බලාපොරොත්තු වෙච්ච කන්‍යා ලග්නියන්ගේ බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන්. ඒ වගේම තමයි විනෝදකාමී ලෙසින් හැසිරෙන විනෝද ගමන් යෙදෙන්න අද දවසේ කන්‍යා ලග්නියන්ට අවකාශ ලැබෙනවා. උසස් අධ්‍යාපන කටයුතු නිරත වෙන කන්‍යා ලග්නියන්ට සුවිශේෂී බලාපොරොත්තු සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කරගැනීමේ ඉඩකඩ නම් උදා වෙච්ච අද දවස තුළ නිර්මාණය වෙලා පැවතීම ඉතාමත් සුබයි. පොළවත් ආශ්‍රිතව කරන ලබන කටයුතු වලින් ජයග්‍රහණ ගෙන දෙන්න පුළුවන්. කෘෂිකර්මාන්තය වගේම මැණික් ආශ්‍රිත කර්මාන්ත තුළින් පවා වාසනාව සෞභාග්‍ය උදා කර ගැනීමේ හැකියාව කන්‍යා ලග්න හිමියන්ට පවතිනවා. අමතක කරන්න එපා සෙම් රෝග පීඩා තමයි ඔබට බහුල කරන්නේ. අවේලාවේ ස්නානය කිරීම වලින් වැළකීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. කන්‍යා ලග්නයේ පන්න පද දවසේ ජයග්‍රහණය පතා කටයුතු කරනවා නම් උදෑසන 9:32 නැගිනිර දිශා බල්ල ප්‍රථම රාජකාරියෙන් කටයුතු ආරම්භ සුබ දවසක් බවට පත් කරගන්න පුළුවන්.
හත්වන රාශියව තුලා ලග්නය උපන්න ඔබේ ලග්නාධිපති සිකුරු සුපුරුදු පරිදිම ලග්නෙන් 10 වෙනි ගමන් කරන්නේ. එහි 11 වෙනාධිපති රාජ්‍යකාරක රවිත් බුදත් වගේම දිනේට අධිපති නැකතීමේ අඟහරු තැන්පත් වෙලා පවතිනවා. බුද ආදිත්‍යෝගයක් වගේම අඟහරු සහ රාජ්‍යකාරක රවි කේන්ද්‍රගත බලයෙන් දිග් බලයෙන් යුතුව ගමන් කිරීම ඉතාමත් සුබයි. බොහෝ විට අද දවසේ තුලා ලග්න හිමියන්ට සුවිශේෂී වරප්‍රසාද ගෙන දෙනවා. ආදර සම්බන්ධතා වර්ධනය කරගන්න පුළුවන්. ප්‍රේමයේ ආලයේ විවාහයාසිත ස්ථිර තීරු තීරණ ගන්න නොහැකිව සිටියනම් ඔන්න උදාවෙච්ච අද දවසේ තිබෙන ග්‍රහ රටාව ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබ ප්‍රේමවන්තයෙක් නම් ප්‍රේමවන්තියෙක් නම් ඔබ දෙපළගේ තිබෙනා ප්‍රේමයට වැඩිහිටි ආදීන්ගේ යම් යම් විරෝධතා තිබුණා නම් ඔන්න අද දවසේ ඔවුන්ගේ ආශිර්වාද දිනා ගන්න ඉතාමත්ම යහපත් ග්‍රහ රටාවක් තමයි නිර්මාණය වෙලා පවතින්නේ. දුර බැහැර ගමන් බිමන් තුරින් වාසි සහගත තත්ත්වයන් අත්පත් කර ගැනීම ඉඩකඩ තිබෙනවා. උෂ්ණාධික ආහාර පාන ගනිදි නම් ටිකක් පරිස්සම් වෙන්න. බොහෝ විට ඒ ආශිත රෝග පීඩා තමයි මතු කිරීමේ ඉඩකඩ ඉහළ මට්ටමක පවතින්නේ. ඔබටත් හැකියාවක් තිබෙනා උදෑසන 9:32ට නැගෙනහිර දිශා බල්ල ප්‍රථම රාජකාරියෙන් කටයුතු ආරම්භන්න සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. අටවන රාශිය උච්චික ලග්නය උපන් ඔබේ ලග්නාධිපති වෙන අඟහරු එකී අඟහරු පුණ්‍යස්ථානයේ වූ නම වෙන්නේ ගමන් කරන්නේ දිනේට අධිපති නැකතේ හිමිකාරිත්වය දරමින්. එහි රාජ්‍යකාරක රවි බුද්ධ සහ තැන්පත් වීම තුල අද දවසේ බුද ආදිත්‍යෝගයක් උභේචාරී යෝගයක් එදී පැවතීම ඉතාමත් සුබයි. සිකුරුත් එහි තැන්පත් වීම නිසාවෙන් විශේෂයෙන් අද දවසේ ප්‍රේමයේ ආලයේ විවාහයාසිත තමන්ට තිබෙනා වූ ආසාව කැමැත්ත වර්ධනය කරන ආකාර පවතින්නේ. රහස් සම්බන්ධතා ගොඩනැගීමේ ඉඩකඩ වැඩි නිසා ඒ ආශ්‍රිත චරිතයට කීර්තියට හානි සිදුවීමේ ඉඩකඩ පවා උච්චික ලග්න හිමියන්ට පවතිනවා. ඉතාමත්ම කල්පනාකාරීව දවසේ කටයුතු සැරසුම් කර ගැනීම වගේම තමන්ගේ පෞරුෂයේ කීර්තිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ගැනීම වඩාත් වැදගත් වෙනවා. ලග්නගතව බ්‍රහස්පති ලග්නයෙන් දෙවැන්න වූ ධනස්ථානගතව සෙනසුරු කේතුත් සංයෝගයල පවතිනවා. ඒ වගේම තමයි රාහුගේ ගමන සිද්ධ වෙන ලග්නයෙන් අටවැන්නේ. ලේ විෂවීම විෂබීජ ශරීර ගතවීම වැනි තත්ත්වයන් වලට පවා ලක්වීමේ ඉඩකඩ අද දවසේ උච්චික ලග්න හිමියන්ට පවතින බව සිහිත බාගෙන දවසේ කටයුතු දියත් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. සෙනසුරුගේ රාෂ්ට්‍රකෙත් අවසාන කාල පරිච්ඡේදයේ පසු වෙනවා. කලබලයට කඩිමුඩියට අඩමානට කරනු ලබන කටයුතු නම් අද දවසේ උච්චික ලග්න හිමියන්ට එතරම් හිතකර වන්නේ නැහැ. කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 10:19ට නැගෙනහිර දිශාව බල්ලා දියත් කරන්න සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. නමෝ රාශියු ධනු ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති එකී බ්‍රහස්පති ලග්නයෙන් 12 වෙනි වූ ඈස්ථානගතවත් සෙනසුරු කේතුත් පිරිවරාගෙන ලග්නගතවත් ජමන් කරද්දී ලග්නයෙන් 7 වෙනි රාහුගේ ගමනක් දක්නට පුළුවන්. දිනේට අධිපති නැකතීමේ අඟහරු සිකුරු බුද සහ රවිස් පිරිවරාගෙන ලග්නයෙන් 8 වෙනි වූ වාදක ස්ථානගතව ගමන් කරනවා. බුද ආදිත්‍යෝගයක් උභේචාරී යෝගයක් වගේම ධර්ම කර්මාධිපති නැමැති රාජ්‍යෝගයක් එදී පැවතුනාට ලග්නයෙන් 8 වෙනි වූ වාදක ස්ථාන ගතවීම නිසාවෙන් බොහෝ විට ඔබගේ සෞඛ්‍ය තත්ත්වයන් වලට යම් යම් අහිතකරතා මතු කිරීමේ ඉඩකඩ අද දවසේ නිර්මාණය වෙලා පවතිනවා. සෙනසුරුගේ ලග්නයේ රාෂ්ට්‍රකෙත් අති ප්‍රබලතම කාලයේ පසු කරන නිසාවෙන් සුළු අසනීප තත්ත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වඩාත් වැදගත් වෙනවා. මුත්‍රාශිත රෝග පීඩා ගෙන දීමේ ඉඩකඩ තමයි ඉහළ මට්ටමක තිබෙන්නේ. එවැනි සුළු අසනීප තත්ත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගත්තොත් තිබෙන අවහිරතාවට පහසුවෙන් මගහරවා ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. අනුන් යටතේ කරනු ලබන කටයුතු වලට තමාගේම කියා ස්වයං රැකියා කරන දුවියට සුවිශේෂී වරප්‍රසාදයක් පත් කර ගන්න පුළුවන්. ආහාර පානාශිත ව්‍යාපාර ආදී කටයුතු කරන අයගේ ලාභ ප්‍රයෝජන නම් අද දවසේ ඉතාමත්ම ඉහළ මට්ටමක පවතිනවා. අසල්වාසී ඥාතීන් සමග පසුගිය කාලයේ තිබුණා වූ නොහොඳ නොකඩු තත්ත්වයන් निराකරණය කරගෙන ඔවුන් සමග හොඳ හිත පවත්වාගෙන යන්න අද දවසේ ධනු ලග්න හිමියන්ට අවකාශ ලැබෙන දවසක් වීම ඉතාමත් යහපත්. කරන්න තියෙන යහපත්ම කටයුතු 09:44ට නැගෙනහිර දිශාව බල්ලා දියත් කරන්න සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. දහවන රාශිය වූ මකර ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති සෙනසුරු කේතුත් පිරිවරාගෙන ලග්නයෙන් 12 වෙනි වූ අයස්ථානගතව ගමන් කරමින් අද දවස උදා වෙනවා. ඒ වගේම තමයි ලැබීම් පෙන්නුම් කරන වූ අයස්ථානගතව බ්‍රහස්පතිත් යෝගකාරක සිකුරු රාජ්‍යකාරක රවි බුද අඟහරු ලග්නයෙන් 7 වෙනි වූ විවාහ ස්ථානගතව ජමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. විශේෂයෙන් වෙනදට වඩා මකර ලග්න හිමියන්ට කරන කියන කටයුතු වගේම කරන්න බලාපොරොත්තු වෙන කටයුතුලත් සාර්ථකත්වයට අත්පත් කරගන්න පුළුවන්. දේපල ආශිතව පැවතියා වූ යම්කිසි අර්බුදකාරී වටපිටාවක් निराකරණය කරගන්න මාර්ගයේ ලිපෙහෙලි වෙන දවසක් හැටියට අද දවස සලකන්න පුළුවන්. ඒ වගේම තමයි Tamanට හිමිවන්නා වූ බලය කීර්තිය යසස අද දවසේ ළඟා කරගන්න ඔබ විසින් ගනු ලබන උත්සාහයන්
සාර්ථක වෙනවා. පිරිස් අතර කැපී පෙනීමේ ගති ලක්ෂණ වගේම ප්‍රසිද්ධිය කීර්තිය මකර ලග්නියන්ට ගෙනත් දෙන දවසක් ඇරී අද දවස්වල කන්න පුළුවන්. මකර ලග්නිය පරණ ඔබට සෙනසුරුගේ ලග්නයේ රාෂ්ට්‍රක තත්වයේ ආරම්භක අවධිය පසු කරන නිසාවෙන් අවදානාත්මක කටයුතුලදී වඩාත් පරිස්සම් වෙන්න. විශේෂයෙන් යතුරුපැදි දාවනයේදී අනතුරු විපත් සිදුවීමේ ඉඩකඩ වැඩි. ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වලා දවසේ කටයුතු දියත්චරන්න. කරන්න තියෙන යහපත්ම කටයුතු 19:21 නැගෙනහිර දිශාව බලලා දියත්චරොත් අති සාර්ථක දවසක් බවට පහසුවෙන්ම පත්චර ගන්න පුළුවන්. 11 රාශියෝ කුම්භ ලග්නය උපන්න ඔබත් බලාගෙන ඇත්තේ ඔබේ දවස් අද කොහොම වෙයිද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති නම් සුපුරුදු පරිදි කේතුත් එක්ක සංයෝග වල ලග්නෙන් 11 වෙනි ආස්ථානගතවත් රාහු ලග්නෙන් 5 වෙනි විද්‍යාස්ථාන පූර්ණ පුණ්‍යස්ථානගතව ගමන් කරද්දී රාජ්‍යකාරක රවි යෝගකාරක සිකුරු බුධ අඟහරු ලග්නෙන් 6 වෙනි රෝගස්ථානගතව ගමන් කරනවා. පසුගිය දින කීපය තුළ තිබුණා වූ යම් යම් සතුරු කරදර පීඩා මෙල්ල කරගන්න කුම්භ ලග්න හිමියන්ට අවකාශ ලැබෙනවා. ආගියතන කැපී පෙනීමේ ගති ලක්ෂණ ගෙන දෙන්නේ බාහිර අලංකාර වෙනුවෙන් ටිකක් වැය පාර්ශවයන් බහුල කරන දවසක් හැටියට අද දවස සලකන්න පුළුවන්. ඒ වගේම තමයි ආකර්ෂණීය ගමන් විලාසයක් ආකර්ෂණීය ඇඳුම් පැළඳුම් වගේම ආකර්ෂණීය කතාබහකින් සමන්විත වීම නිසාවෙන් බොහෝ විට අන් අයගේ සිද්ධිනා ගැනීමේ හැකියාව කුම්භ ලග්න හිමියන්ට පවතිනවා. මෙතුවක්කල් තමන්ට සාර්ථක කර ගැනීමට නොහැකිව සිටි කරුණු කාරණා. ඒ වගේම තමයි තමන් ආරම්භ කරලා අතරමඟ නවතා දමා තිබූ වැඩ කටයුතු. ඔන නවතාවෙකින් යුතුව ආරම්භ කරන්න විතරක් නෙවෙයි ඒ කටයුතුවල සාර්ථකත්වයේ අත්විඳින්නත් කුම්භ ලග්න හිමියන්ට උදා වෙච්ච අද දවසේ තිබෙන ග්‍රහ රටාව ඉතාමත් ඉහළ මට්ටමකින් ඉවහල් වෙනවා. ගේදොර ආශ්‍රිත දියුණුව වෙනුවෙන් වගේම පවුලේ දියුණුව වෙනුවෙන් කතිකා කරගන්න තමන් ගනු ලබන තීඳු තීරණ සාක්ෂාත් කරගන්න උදා වෙච්ච අද දවසේ තිබෙන ග්‍රහ රටාව ඉතාමත් වැදගත් වෙනවා. විලුඹ දනටි ආශ්‍රිත රෝග පීඩා තමයි ගෙන දෙන්නේ. එවැනි සුළු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගත්තොත් තිබෙන අවහිරතාව ඔබට පහසුවෙන් මගහරව ගන්න පුළුවන්. කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 10:44 නැගෙනහිර දිශාව බලලා දියත්චරන්න. සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නයේ 9 වූ පුණ්‍යස්ථානගතව ගමන් කරද්දී සෙනසුරු කේතුත් සමග රැකියා ස්ථානයේ උදා වෙන්නේත් රාහු ලග්නයෙන් 4 වෙන්නේ ජමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ. ඒ වගේම තමයි රාජ්‍යකාරක රවි බුද අඟහරු සහ සිකුරු ලග්නයෙන් 5 වෙන වූ විද්‍යාස්ථාන පූර්ව පුණ්‍යස්ථානගතව ගමන් කරනවා. සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග වගේම වෘත්තීය දියුණුවට මීන ලග්න හිමියන් ගනු ලබන තීඳු තීරණ සාර්ථක වෙනවා. ගණිත බිනිත ශිල්ප ශාස්ත්‍ර ආධාරණු ලබන මීන ලග්න හිමියන්ගෙත් සුවිශේෂී විශේෂින් අද දවසේ ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තාක්ෂණික පරිගණකාශ්‍රිත කර්මාන්ත තුළ ව්‍යාපාර තුළ නිරත වෙන උදවියට තමන්ට නව ආයෝජන අවස්ථා ඒ වගේම නව ධනෝපායන මාර්ග එලිපෙහෙළිවන දවසක් වීම විශේෂයෙන්ම යහපත්. සෙම් රෝග පීඩා තමයි ඔබට අහිතකරතා ගෙන දෙන්නේ. ගංගා ඇලදොල ආශ්‍රිත පිහිනීම් කිමිදීම් වැනි කටයුතු වලදී වඩාත් පරිස්සම් වීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් මීන ලග්නය උපන් ඔබ අද දවසේ ජයග්‍රහණය පතා කටයුතු කරනවා නම් කරන්න තියෙන යහපත්ම කටයුතු 19:21 නැගෙනහිර දිශාව බලලා දියත්චරන්න. සුබ දවසක් බවට පහසුවෙන්ම පත්චර ගන්න පුළුවන්. රාශි 12ම තිබෙනා වූ හිතකර තත්වයන් පෙරදරි කරගෙන අහිතකර තත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව අද දවසට ඔබ මුහුණ දෙන්න. එවිට ඔබේ කටයුතු වල සාර්ථකත්වය පහසුවෙන්ම ළඟා කරගන්න පුළුවන්. ඔබ සෑම දිනාගේ මේ යහපත් බලාපොරොත්තු සිතුම් පැතුම් ප්‍රාර්ථනා කරන අවිරිම ඉෂ්ට සිද්ධ වේවා කියලා මේ උදෑසන ප්‍රාර්ථනා කරනවා.